මේක එක රටකට දැන් සීමා වෙච්ච කාරණයක් නෙවෙයි. අපිට ඉන්දියාවේ සහයෝගය සම්පූර්ණයෙන් අවශ්‍යයි මේ සඳහා ක්‍රියා කරන්න. ඉන්දියාව විශාල වැටලීම් සංඛ්‍යාවක් කරලා තියෙනවා පහුගිය කාලවකවානුවේ. ඔවුන් පැහැදිලිව ISIS අස්වාදයට විරුද්ධව වැඩ කරන රටක් ඉන්දියාව. අපි හිතනවා ඉන්දියාවේ සහයෝගය ශක්තිය අරගෙන රටක් විදිහට අපිට මේ ත්‍රස්තවාදී සංවිධානයේ මුලින්ම පුරා දමන්නත් අපි කටයුතු කළ යුතුයි කියලා තමයි විශ්වාස කරන්නේ. අපි මේ වෙනකොට රැස්වීම වට කීපයක් පවත්වලා තියෙනවා. ඒ රැස්වීම වට වෙනුවෙන් තමන්ගේ පක්ෂ නියුත් වේවලා මේක ශක්තිමත් කරන්න, මේකට තවත් අදහස් එකතු කරන්න ඒ සියලු දෙනාම සහයෝගය අපට දක්වලා තියෙනවා. ඒ නිසා අපි මේ අවස්ථාවක් කරගන්නවා මේ සියලුම පක්ෂ නායකයොන්ට තමන්ගේ දේශපාලන මතය මොකක් වුණත්, තමන්ගේ අනාගත අරමුණ මොකක් වුණත් මේකට පොදුවේ උදව් කිරීම පිළිබඳව සහයෝගය ලබා දෙන්න ගත තීන්දුව පිළිබඳව අපි සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම හිතන අද මහානායක ස්වාමීන් වහන්සේලා දෙනම මුණ ගැහුණා. ඒ දෙනම මම හිතන්නේ මේ පිළිබඳව ඉතාමත් ප්‍රසාදයෙන් කතා කරා. මේක කළ යුතු වැඩක් කියන කාරණාව, ඒ වගේම එතනදී මතක් කළ ප්‍රධානම දේ තමයි කොහොම හරි මේ වැඩේ නීති බවට පත් කරන්න කියන කාරණාව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අද මන්ත්‍රීවරු විදියට ආණ්ඩුවටත් සමහර වෙලාවට කරන්න අතපසු වෙච්ච දේවල් පිළිබඳව අවධානය යොමු කළා. රටේ නැවත අන්තවාදීන්ට ක්‍රියාත්මක වෙන්න බැරි විදියට පොදු නීති පද්ධතියක් අද අපි හඳුන්වලා දීලා තියෙනවා. දැන් දැන්ටමත් සමහර නීති සම්පාදනය වෙනවා. සති දෙකෙන් දෙකටවත් බලාපොරොත්තු වෙනවා රජයේ මැදිහත් කරගෙන මේ කටයුතු කරන්න. ආරක්ෂාව පිළිබඳව ආංශිකාරක සභාවෙන් මේකට අවශ්‍ය සම්පූර්ණ නීති රීති ටික සකස් කරලා දෙනවා. පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කිරීම තමයි තියෙන්නේ. අපිට විශ්වාසයක් තියෙනවා මේ වතාවේ මේ වැඩපිළිවෙල දියත් කරනකොට පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ කැමැත්තෙන්ම මේක සම්මත කරන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා.